අපි 70 ගණන් වල ඉඳලා ගන්නකොට අපේ රටේ සාමාන්‍යයෙන් මූලික වශයෙන් පක්ෂ තුනක් විතරනේ තිබුණේ. හැබැයි ඕකට මේ යම්කිසි විසක් එනවා නේද 80 ගණන් වල ඉඳලා. ඒක ආවට පස්සේ නේද ඔය අපේ ගොඩක් දේවල් වෙනස් වුණා. අනිල් කුසින් මහත්තයත් බොහොම අභිමාණයෙන් කියනවානේ මගේ තාත්තා දේශපාලනය ආරම්භ කරේ සම සමාජ පක්ෂයෙන් කියලා. දැන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යතුමා විශාල ප්‍රමාණයක් NPP එකට සම්බන්ධයි. හරි සාමාන්‍ය ජන සමාජයකට ජීවිතයක් ලැබිලා තියෙන්නේ මේ යටත්විජිතකරණය හරහා ඇති වුණු ඒ සංස්කෘතික පිබිදීමෙන්. හරි යටත්විජිතකරණය අමානුෂික වෙන්න පුළුවන්. හැබැයි ඊට කලින් තිබුණු පාලන ක්‍රමයක් මානුෂික එකක් නෙවෙයිනේ. ලංකාව හැබැයි නිරායතන සිදුවී යටත්විජිත යුගයේ කොහොමද ඇඳුම් විකාශනය වුණේ. හැබැයි අර යුගයට යනකොට අපිට දැනට තියෙන සාක්කිය අනුව ඒගොල්ලෝ උඩට ඇඳලා නැහැ. ඒ කියන්නේ යටට රෙද්දක් ඇඳලා තියෙනවා. හරි තුන් මම කියන්නේ දිලිජ්ජයි වීරත් මට කියන්නේ සભ્યත්වය කොච්චර එයා අරගෙනද කියන එක මට තේරෙනවා එකම ආවනා. හරි නැත්තම් බොරුව මේ කරන්නේ මාකටි. දිලිත් ජයවීර මහත්මයාගේ දේශපාලන වේදිකාවල නිරන්තරයෙන් කියවෙන දෙයක් තමයි සભ્યත්ව රාජ්‍ය කියන එක. මේක අපෙන් නැති වෙලා ගිහිල්ලා ඒක යලි ඇති කරගත යුතුයි කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඇත්තටම මේ සભ્યත්ව රාජ්‍ය කවුද අපට නැති කරේ? දැන් මෙහෙමනේ අපි දන්න සීබුද්ධියෙන් කල්පනා කරොත් අපි 70 ගණන් වල ඉඳලා ගන්නකොට අපේ රටේ සාමාන්‍යයෙන් මූලික වශයෙන් පක්ෂ තුනක් විතරනේ තිබුණේ. ඒ කියන්නේ මූලික ධාරාවේ තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සම සමාජ පක්ෂය ඇතුළුව තව කොමියුනිස්ට් පක්ෂය ඔහොම. දැන් ওই ධාරාව හැම වෙලාවෙම මට මතකයි ඒගොල්ලෝ දේශපාලනය කරනකොට හරි මොනවා හරි කතා කරනකොට සාර්වත්‍රික වටිනාකම් ගැන තමයි කතා කරන්නේ. හැබැයි එක්තරා මොහොතකට පස්සේ විපුල අපේ රටට ආව නේද? දැන් සාමාන්‍ය සම්ප්‍රදායකට ගත්තොත් කන්සර්වේටිව්ස්ම් කියන්නේ ඒක තිබුණා. අනිත් පැත්තේ ලිබරල් දේශපාලනය තිබුණා. අනිත් පැත්තේ සමාජවාදී. ඔය අයිඩියොලොජි තුනනේ තිබුණේ. හැබැයි ඕකට මේ යම්කිසි විසක් එනවා නේද 80 ගණන් වල ඉඳලා. ඒ මොකද්ද? ඒක ආවට පස්සේ නේද ඔය අපේ ගොඩක් දේවල් වෙනස් වුණේ. ඔව් දැන් අපි ගත්තොත් ඔය දීප්ති හොඳ තැනක් මතු කරේ. දැන් අපි දැන් දන්නවා දැන් 1935 තමයි සම්සම පක්ෂය ආරම්භ වෙන්නේ. එතකොට මේ 35 ඒ ආරම්භ කරපු කාලේ මේ ලෝකේ තිබුණු මේක තමයි සාමාන්‍ය බුද්ධිමතුන්ගේ මතවාදය. يعني පබ්ලික් ඉන්ටලෙක්චුවල්ස්ලාගේ මතවාදේ මේක. ඒ කියන්නේ ලෙෆ්ට් එකෙන් එන එක. දැන් රනිල් විකුණු මහත්තයත් බොහොම අභිමාණයෙන් කියනවානේ මගේ තාත්තා දේශපාලනය ආරම්භ කරේ සම සමාජ පක්ෂයෙන් කියලා. ඒ වගේ අපි ගත්තොත් 1970 වගේ 77 වගේ වෙනකම්ම ලංකාවේ ওই විශ්වවිද්‍යාලේට ආචාර්ය මහාචාර්ය ওই ප්‍රධාන ওই කොමියුනිස්ට් පක්ෂයටයි සම සමාජ පක්ෂයටයි තමයි සම්බන්ධ. ඔය හිටපු හැටුව හැමෝම. ඒ නිසාම තමයි ඒ දැන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යතුමා විශාල ප්‍රමාණයක් NPP එකට සම්බන්ධයි. මම දැල්ලා ප්‍රමාණය මම දැල්ලා නේද? දැන් අර ඒක මාරු වෙලා නේද? ඒ කියන්නේ නිර්දතපත්තියට මාරු වෙලා. හරි කමක් නැහැ ඔබට. නැහැ මෙහෙම දැන් NPP එක ඒගොල්ලෝනේ කියන්නේ එච්චර ප්‍රමාණයක් කියන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යතුමා 7000කටදහක් ඇතිනේ. ඒගොල්ලෝ කියන දැන් UNP එකත් කියනවා ඒගොල්ලන්ට 1200ක් කියන ප්‍රසාද. ඒකටත් 1200ක් කියනවා. මොම ගත්තාම 5000ක් විතර කියනවා අපි මොකටවත් නැහැ. ඒකට 1200 අපි කිම තුන් ඒගොල්ලන්ට 1200 ඉන්නවා කියමුකෝ. තුනටම. ඔව්. ආ 1200යි තමයි ශ්‍රී ලංකාවේකටත් ඇති කියමු 300ක් විතර කියමුකෝ. ඒකට ඒ පක්ෂ තුන බෙදලා තියෙන මේක පැත්තකින් තියමුකෝ. ඒකට දැන් මේ ලෙෆ්ට් එකේ මතය තමයි තිබුණේ. ඒ නිසා තමයි JR ලංකාවේ එකදු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්වත් එයා JR ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. කීප දෙනෙක් හිටියා. එතකොට ජූනියර් කට්ටිය ඒකට කැමති ඔය ස්ටැන්ලි කල්ප කියලා ඔය කට්ටිය එහෙම ටික දෙනෙක් හිටියා ප්‍රොජෙක්ට් එකට හිටියා. නමුත් ඒගොල්ලෝ උනත් ලොකුවට ඇවිල්ලා හැප්පුණා. මොරටුවේ පෑඩ් සිල්ලා කියලා කෙනෙක් හිටියා. කීප දෙනෙක් හිටියා. හැබැයි ඒගොල්ලෝ හැප්පුණා ප්‍රධාන ධාරාව අරග. ලෙෆ්ට් එක කියන්නේ මේක UNP කියලා කිසි කෙනෙකුට මහාචාර්යවරයෙකුට කතා අපිට හඳුන්වා ගන්නත් බෑ හොරෙන් වෙන්න පුළුවන්. හරි ඒ නිසාම තමයි JR සිද්ධ වුණේ ඔය ෂැනෝයි කියන ඉකොනොමිස්ට් ලංකාවට ගෙනල්ලා ওই BR ගේ වැඩ පිළිවෙලට සම්බන්ධ කරගන්න. හරි. ඒතකොට ෂැනෝයි මේ JR හඳුන්වලා දුන්නේ රනිල් කුරුසිංහ මහත්තයාගේ තාත්තා කියලා කියනවා. ඒකත් පැති කිත් යනවා. ඒකට දැන් අපි අහන්න ඕනේ මේ මෙයාගේ මේ සබ්ද රාජ්‍ය. එතකොට ඒ කියන්නේ දිලිජ්ජයිවිරි. අතරම ඔය ඔක මතු කරේ ඔය සભ્યත්ව කෑල්ල ගුණදාසම්. පොතක්ම තියෙන සભ્યත්ව රාජ්‍යයක් කියලා. එතකොට අපිට කියා කියන්න ඕනේ මොකද්ද මේ සભ્યත්ව රාජ්‍ය කියන්නේ කියලා. ඒක කොහොමද දැන් මේ හදන්නේ? හා. හරිද? අපි දන්න විදිහට දිලිජ්ජවි මහත්තයත් පොතපත කියවලා තියෙන කෙනෙක් විදිහට එයා කියවලා තියෙනවා බෙනඩික් ඇන්ඩර්සන් කියනවා. හරි. ටොම් නියන් ඔයගේ ජාතිකත්වයේ ඇති වුණු කට්ටිය එරික් හොබ්ස්බෝම්ලා ඒගොල්ලෝ සිංහලේ උයන්ගොඩත් පොතක් ලියනවා. උයන්ගොඩත් පොතක් ලියලා තියෙනවා ලංකාවේ සහ කේනෝ ධර්මදාස මහත්මයාත් ලියලා තියෙන පොතක් ජාත්‍යන්තර රාජ්‍ය කියලා.
එතකොට ඒකෙ පෙන්නනවා කොහොමද ඒකැන දහනවීරි සියවසේ ලෝකේ ජාතියකෙනක ඇතිවුණ. තොර ඒ ජාතියකෙනක ඇතිවුණට පස්සෙ තමයි ඒ ජාතිය එකතු කොරන්න යම් යම් විදියට ආගම යොදාගත්තා හෙමීම කරලා මේ ගැන ඇත්තරම ගත්තතිම ඒ ප්‍රාග්ධනය තර්කණයක්න ජාතිය කියන්නේ. ෙල්තොක්නේෂන් ලියන ජාතීන්ගේ ධනය කරට ජාතිය කියෙනක එන්න දහනව විනිසිවාස. තර ඒ දහනව විනිසිවාසේ ජාතිය කියලා එක තමයි ලංකාවයි ගොඩනැකින්. අරි අපිගතු ලංකා ඉතිහාසය ලියන්නේ පෙර විශද්‍යාලන ට කලින් තියන කොටරින්ටන්ල හම ලිප කට ඇත ගොල යට චිත කට ර අපිගතු සිදත් සංගරාවන්න පුළුවන් ඔය ගයිගරලා හෙම කරලා ලංකාවේ හදනවාන එක ඒ හදපු එක තමයි තියෙන්නේ. එහෙම නැතු දැන්ව දිලිජයවීර කියන එකේ එකක් අභ්‍යත රාජ්‍යයක් කියලා එකක් එකන එයාගේ සංකල්පයක් තියෙන හෙම එකක් තිබුණේ තුන තිබුණ ඉතිහාසේ තිබුණ අනුරාධපුර යුගයේ පොළොන්නරුව යුගයේ තියෙන ඇති. හරි ගත්තොත් එහෙම රෝමානු සංස්කෘතිය තියෙනවානේ රෝමානු රාජ්‍යයේ බිඳ වැටෙනවානේ බිඳ වැටලා ඊට පස්සේ අඳුරු යුගයේ ප්‍රහාර දීලා අපි ගත්තොත් එහෙම ලංකාවේ ඉංග්‍රීසින් ආවේ නැත්තම් බොහෝ විට අපි මුස්ලිම් රටක් වෙන්න තිබුණා. ඉතින් මොගල්වරු ගහගෙන ආවානේ එතලා ඉන්දියාවට ගහලා ඇවිල්ලා දැන් ඔය මෝදි ඔය අලුතෙන් පල්ලි දාගෙන යන මේ මුස්ලිම් ආදානේ මේ මොගල් ආක්‍රමණයනේ. ඒතර මොගල්වරු අපිට ගහලා අපි බොලාවට ඔයයි මායි දෙන්නා තොප්පි දාගෙන ඉන්න තිබ්බා. ඔව්. අපි මේ කියන්නේ අපි ජාතියට ආදරේ ඇය හැටියට අපි කියන්නේ නූලෙන් බේරුණා. නූලෙන් බේරුණා නැත්තම් අපි දෙන්නේ අරබික් කතා කරගෙන ඉන්න තිබුණා මෙතන. හරි? ඔව්. ඉතින් ඒක ඒක නැති වුණා. හරි ඒ නැති උනේ ඉතින් ඉංග්‍රීසියෙන් ආපු නිසා. හරි එහෙම තමයි අපේ රටේ يعني රාජ්‍ය කියන එක ගොඩනැගිලා තියෙනවා. ඒකට ඒකෙදි දැන් අපි ගත්ත සભ્યත්ව රාජ්‍ය කියන එක දැන් අපි concept එකක් විදියට ගත්තොත් ඒ සભ્યත්ව රාජ්‍ය තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ අපි අපි ගන්න ඉංග්‍රීසියෙන් ඒවත් අපි කියන්නේ රාජ්‍ය කියන එකත් මනුෂ්‍යත්වයේ සම්බන්ධ ඇති වෙන දේවලුත් ඔක්කොම ඒව ශිෂ්ටාචාරයටයි දේවල්. ඒ කියන්නේ අපි ගත්ත ඒ සිවිලයිසේෂන් යුදේ සංස්කෘතිය අර නලින් සිල්ලාගේ කියන යුදේ සංස්කෘතිය නෙවෙයි. සංස්කෘතිය යුදෙව් කියලා එකක් නැහැ. මූලයේ රූට් එක යුදෙව් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක බාර ගන්නවානේ. දැන් අපිට ඒක හොඳ නිසා දැන් අපි කලිසම අඳිනවා. හරි? කට පොදු හින්දා. පොදු හින්දා නැත්තම් මේ අපි ගත්තොත් එහෙම අපේ රටේ ජාතික ඇඳුම තමයි අර බියා පොඩි. ඒ කියන්නේ අපි ඇඳේ නැහැ උඩට දීති කමිස ඇඳේ නැහැ මොකද රස්නේනේ. ඒතකොට මම ඇත්තටම දිලිජ්ජයි වීර. අර පරාක්‍රම බහුව වගේ ඇඳලා. හරි? නිකන් යටට එකක් ඇඳලා මෙහෙම ටිකක් දාන්න. දැන් අපිට අපේ ඇඳුම් ගැන දැන් නීරා වික්‍රමසිංහ ලියලා තියෙනවා. ලංකාව හැබැයි නිරායතන සිරදී යටත් යුත් යුගයේ කොහොමද ඇඳුම් විකාශනය වුණේ කියලා. හැබැයි අර අර යුගයට යනකොට අපිට දැනට තියෙන මේ සාක්කිය අනුව ඒගොල්ලෝ උඩට ඇඳලා නැහැ. ඒ කියන්නේ යටට රෙද්දක් ඇඳලා තියෙනවා. හරි ඉතින් මම කියන්නේ දිලිජ්ජයි වීරත් මට ඒ කියන්නේ සભ્યත්වය කොච්චර එයා අරගෙනද කියන එක මට තේරෙනවා එහෙම ආවනම්. හරි නැත්තම් බොරුව මේ කරන්නේ මාකටි. මම කියන්නේ අර අර කැඳලා පරාක්‍රම බහුවගේ මොකක් හරි මෙහෙම අරගෙන ආවනම් වැඩේ වෙනස්. හරි දොර ඊට අමතරව ගත්තොත් මේ ඔය අයිවර්ජෙනිස් කියලා තියෙනවා ලංකාව කියන්නේ සංස්කෘතික කාන්තාරයක්. මොකද ඒ වෙද්දි ලංකාව රාජ්‍යයක් බවට පත් කරන් අපි පාලන බලය ගන්න තරම් මේ يعني ශක්තිමත් නැහැ. දැන් ඔය ගත්තොත් එහෙම 46 සෝල්බරි ඒ ව්‍යවස්ථාව තනි කර අයිවර්ජෙනිස්ගේ ඩ්‍රාෆ්ට් එක. ඒ අයිවර්ජෙනිස් තමයි ඒක ඩ්‍රාෆ්ට් කරලා ආයතන හදන ඒවා ඒ කටයුතු කරේ. අපි දන්න විදිහට. නමුත් මෙයා කියනවා නම් ඊට වැඩිය මොකක් හරි එකක් සංගවේද ගුරු ගෝවි කම් කරු කටි ඇති කරේ. මොකක් හරි එහෙම එකක් තියෙනවා නම් අපි කැමති අහගෙන ඉන්නේ නේද? දැන් මෙහෙම තිර ඊට පස්සේ ඇති වෙච්ච දේවල් වල කතිකාවක් නැති වෙන්න පුළුවන්. විද්‍යෝදේ විද්‍යාලංකාර අර මේ. නමුත් අවසාන වශයෙන් ගත්තා. ඉතින් දීප්ති ඔය පිරිවෙන් අධ්‍යාපනය කියන එක සම්පූර්ණයෙන් බිඳ වැටලා තිබුණා. නැවත සැරයක් පිරිවෙන් අධ්‍යාපනය කියන එක ගොඩනගන්නේ අපි ගෙනාවේ නවසර බුරුමේ ඉන්න උපසම්පදා කීප දෙනකින් ගෙනාවා. හරි දැන් අමරපුරුනිකායේ වෙන දිහකින් ගෙනාවා තියෙනවා. මොම ගෙනල්ලානේ ලංකාවේ මේක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ජන සමාජ ප්‍රභූ පිරිසක් ඉන්නේ නැති. හරි සාමාන්‍ය ජන සමාජයකට ජීවිතයක් ලැබිලා තියෙන්නේ මේ යටත්ජිතකරණය හරහා ඇති වුණු ඒ සංස්කෘතික පිබිදීමේ. හරි යටත්ජිතකරණය අමානුෂික වෙන්න පුළුවන්. හැබැයි ඊට කලින් තිබුණු පාලන ක්‍රමයක් මානුෂික එකක් නෙවෙයිනේ. ඒක මනුෂ්‍යත්වයේ සම්බන්ධව අදහස් යුරෝපයේ වර්ධනය වෙන්නේ. අනිවාර්යයෙන්. යුරෝපයේ වර්ධනය වෙන්නේ. මෙහෙ වෙන්නේ රජා විතරයි නිදහස් ඉතුරුයි යටත් වෙන්නේ. ඒ අදහස් තමයි කාන්ත මානව හිමිකම් කියමුකෝ. ඒක යුරෝපයේ වර්ධනය වෙන්නේ. හරි ඒ කියන්නේ අපේ රටේ මිනිස්සුන්ට මේ නරක විදියට සලකනවා කියන එක සාකච්ඡා වෙන්නේ එංගලන්තේ පාර්ලිමේන්තුවේනේ. හරි
ඉංගලන්තේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වොරන් හෙස්ටින්ස් සිදුවීම. හරි, එයා ඉන්දියාවේ කරනේ ජන සංහාරය. ඒක සම්බන්ධව එංගලන්ත පාර්ලිමේන්තුවේ තමයි එඩ්මන්ඩ් බර්ග් මතු කරන්නේ. එඩ්මන්ඩ් බර්ග් තමයි අපේ අපේ කලාපයට ඒ නිදහස දෙනකොට ඒ ඩ්‍රාෆ්ට් කරනේ එයා කරන්නේ. එයා කරන්නේ පොදු නීතිය, පොදු නීතිය කොමන් ලෝ එකට දීත්‍ය 1900 වෙනකම්. කොමන් ලෝ එකේ සාමාන්‍ය මිනිස්සුන්ට එංගලන්තේ තමාරු හිටියන් ඔය ගත්තොත් එහෙම ඔය අපි ගත් මැන්චෙස්ටර් ඒ වගේ පැතිවල කාර්මික පැතිවල දැන් ඔය අපි ගත්තොත් චාල්ස් ඩිකන්ස් කියන කතාවල තියෙන්නේ එංගලන්තේ දුප්පත් මිනිස්සු විඳපු කරදර තමයි. දැන් ඔය මේ ඉංගල්ස්ගේ අර වර්කින් ක්ලාස් කන්ඩිෂන් එක ගැන තියෙනවනේ එංගලන්තේ. ඒතොර එංගලන්තෙත් මේ වගේම තමයි. හරි, මේවා ඔක්කොම ශිෂ්ටාචාරයක ප්‍රතිඵල විදිහට. එනිසා අපි කියන්නේ මෙහෙමයි, දිලිප් ජයවීර මහත්තයා කරන වැඩේ හරි, يعني මිනිස්සු එකතු කරගන්න හරි, සබ්බැත්ති හරි, මේ කතාව හරි. හැබැයි අර චාපගේ කැලලම තමයි කියන්නේ තියෙන්නේ. මොකද ගොන්නු තමයි. ඒ තරම්ම ගොන්නු නෙවෙයි. ඒ කියන්නේ ගොල්ලු, බට් එච්චරම ගොන්නු නෙවෙයි.